පේර කියන්නේ ලොකු කුඩා බාල මහලු ඕන කෙනෙක්. හරිම ආසාවෙන් කන්න කැමති පළතුරක්. හැබැයි අපි පුංචි කාලේ පේර කෑවට අද කල් නම් පේර හොයා ගන්නත් හරිම අමාරුයි. මොකද අපේ ගොඩක් කෑම වර්ග ටිකෙන් ටික අභාවයට යමින් පවතිනවා. ඉතින් වියපත් සම තිරිහන් කරන ඉන්සියුලින් වලටත් වඩා රුධිරයේ සීනි මට්ටම පහත හෙලන පේර පිළිබඳව තමයි ලෝකියෝ විත් සුබේ YouTube channel එකෙන් මේ වීඩියෝ එක. හදවත ආරක්ෂා කරනවා. හදවත් රෝග නිසා වසරකට බොහෝ දිනක් මරණයට පත් වෙනවා. පේර කොළ කිහිපයක් තම්බාගත් වතුර පානය කරනවා නම් කොලෙස්ටරෝල් මට්ටම අඩු කරගන්න ඔබට පුළුවන්. රුධිරයේ සීනි මට්ටමද ස්ථාවරව පවත්ව ගන්නට එය බෙහෙවින්ම උපකාරී වෙනවා. මුඛ සෞඛ්‍යයටත් හොඳයි. පේරවල තිබෙන බැක්ටීරියාකාරක ගුණය නිසා ඔබේ දත්වල අතර සිටින බැක්ටීරියාවන් විනාශ කරනවා. ඒ වගේම දත් මුල් ඉදීම ඇතුළුව අනෙකුත් මුඛ ආශ්‍රිත දෝෂයන් ඇතිවීම සම්පූර්ණයෙන්ම වළක්වනවා. එපමණක් නෙමෙයි වේදනානාශක ගුණයක් තිබෙන නිසා දත් කැක්කුමක් තියෙන අයටත් ලොකු සහනයක් ගන්න පුළුවන්. හැබැයි දත් කැක්කුම තියෙන වෙලාවට නම් පේර කන්නට යන්න එපා. දියවැඩියාවට එරෙහිව සටන් කරනවා. පේරකොළ තම්බාගත් වතුරට රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීමේ හැකියාවක් තිබෙනවා. ඒ වගේම පේර විශවලද ඉවෙනීම ගුණයක් තිබෙන බව සොයාගෙන තිබෙනවා. ශරීරයේ සම සඳහාද ඉතාමත් හිතකරයි. ප්‍රතිඔක්සිකාරක වැදගත් වන්නේ පිළිකාවලට එරෙහිව සටන් කිරීමට පමණක්ම නෙමෙයි. සම සඳහාත් ඉතාමත් ඵලදායී වෙනවා. සමේ තරුණ බව ආරක්ෂා වීම, කුරුල ඇතීම වැළැක්වීම සහ අකලට වයසට යෑම වැළැක්වීමට පේරවලින් පුළුවන්. මානසික ආතතිය අවම කරනවා. පේරවල මස්පිඩු සහ ස්නායු සංසිඳුවන මැග්නීසියම් අන්තර්ගත වෙනවා. එම නිසා මහන්සි වී ව්‍යායාම කළ පසුව අනුභව කිරීමට වඩාත් සුදුසු ආහාරයක් ලෙස පේර හඳුන්වන්නට පුළුවන්. මොකද පේර විසින් පීඩාවට පත් වූ මාංශ පේශි ලිහිල් කරමින් ආතතිය අවම කරනවා. සෙම් ප්‍රතිශ්‍යාව සහ කැස්ස පේරවල විටමින් සී සහ යකඩ බහුලව පවතිනවා. එම පෝෂක දෙකම වෛරස් ආසාදනයන් වලට එරෙහිව ක්‍රියා කරන ඉතාමත් වටිනා පෝෂ පදාර්ථයන් දෙකක්. එම නිසා සෙම් ප්‍රතිශ්‍යාව ඇතිවීම වළක්වා ගැනීමට සහ සුවකර ගැනීමට පේරයුෂ අපිට වැදගත් වෙනවා. ඉතින් ඔය කිව්වේ පේරවලින් අපිට තියෙන ಗುಣ කිහිපයක් ගැන පිළිබඳව තමයි. මීට වඩා ඔයාලා දන්නවනම් ලෝකියෝ විත් සුබේ YouTube channel එකට කමෙන්ට් එකක් හැටියට එකතු කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් අනිත් අයටත් බලන්න වීඩියෝ එක ෂෙයා කරන්න කියන ආදරණීය ඉල්ලීමක් සමගින් නිහඬ වෙනවදට ඔබ සැමට සුවදායක දිවියක් ප්‍රාර්ථනා කරලා